दीपावली सुंदरत्वेट हानिकरण प्रधानम रूपलावण्य गैटलुवक लेस यटिपतुल पैलीम हंदुन्वन्न पुलुवां विशेषयेन्म यटिपतुल पैलीम हेतुवेन बोहो कांतावन पीडावट पत्व सिटिनवा मे आकारयेन यटिपतुल पैलीम सदहा विविध हेतु कारणा राशियक बलपानु लबनवा यटिपतुल पैलीम सदहा प्रधानम हेतु कारणा मोनवाद एवा वलक्वा गनिमिन यटिपतुल पैलीम सदहा सिदु कर हकि आयुर्वेद प्रतिकार මොනවාදයි ඔබව දැනුවත් කරන්න අද අපි සිතුවා ආයුර්වේදයට අනුව යටිපතුල් පැලීම සඳහා විවිධ හේතු රාශියක් තිබෙනවා ඒවා මොනවාදයි එකින් එක හඳුනා ගනිමු ශාරීරික උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය ඉහළ යාමේවත් රක්තයේ ඇතිවීම හේතුවෙන් යටිපතුල් පැලීම ඇතිවෙනවා මෙසේ යටිපතුල් පැලීම තුලින් එම තැන්වල විස බීජ ආසාදනය වී විවිධ ආසාද්මිකතා ඇතිවිය හැකි ඒ නිසා සෑම විටම එවැනි පැලුණු තැන් තිබේ නම් දෙපා වියලිව පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍යයි පාරිසරික උෂ්ණත්වය ශ්‍රී ලංකාව සමක ආසන්න රටක් වන නිසාත් ඝර්ම කලාපීය රටක් වන නිසාත් පරිසරය තුර පවතින අධික උෂ්ණත්වය නිසා යටිපතුල් පැලීම සිදුවන්න පුළුවන් උෂ්ණාධික ආහාර පාන අනුභවය අන්නාසි සැමන් දැල්ලෝ කකුලෝ දූරියන් රඹුටන් අච්චාරු බලමාළු ආදී ආහාර වැඩි වශයෙන් ගැනීමෙන්ද යටිපතුල් පැලීම සිදුවන්න පුළුවන් විවිධ ආසාද්මිකතා විවිධ සැර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපද වූ සෙරෙප්පු පැලඳීමේදී යම් අයෙකුට ආසාද්මිකතා ඇතිවිය හැකි අධික තරබාරු බව අධික තරබාරු පුද්ගලයන්ගේ ශරීරයේ බර දරා ගැනීමට නොහැකිව පාදවල යටිපතුල් ප්‍රදේශයට ඇතිවන අධික තෙරපුම නිසා යටිපතුලේ පැලීම ඇතිවන්න පුළුවන් විවිධ රෝගාබාධ හේතුවෙන් දියවැඩියාව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ නිසාත් යටිපතුල් පැලීම සිදුවන්න පුළුවන් අපිරිසිදු බව පරිසරයේ පවතින කුණු දූවිලි අංශු හා විස බීජයන්ට දෙපා පහසුවෙන් නිරාවරණය වීම නිසා යටිපතුල් පැලීමක් සිදුවන්න පුළුවන් පෝෂණ ඌනතා විටමින් A B B2 B5 B6 B12 C E සල්ෆර් පොටෑසියම් මැග්නීසියම් අයඩින් සෝඩියම් යකඩ සින්ක් ආදී පෝෂණ සංඝටක ඌනතා ඇති වූ විටදී යටිපතුල් පැලීමක් සිදුවන්න පුළුවන් යටිපතුල් පැලීම වළක්වා ගැනීම සඳහා කළ හැකි සංකාර පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නෙමු පළමුවෙන්ම හැකි සෑම විටම දෙපා පිරිසිදුව තබා ගත යුතුයි දෙපා හොඳින් සෝදා තෙත මාත්තු කොට තබා ගත යුතුයි දෙපාවල ජලය රැඳී තිබේ නම් එමගින් දෙපාවල පළුදු ස්ථානවල සුද්ධ ජීවීන් වර්ධනය වීම සිදුවන්න පුළුවන් ජලය වැඩි වශයෙන් පානය කිරීම ඖෂධීය පාන වර්ග පානය කිරීම කසකසායට මේස හැඳි දෙකක් රාත්‍රියට ජලයට දමා උදෑසනම ඉස්බඩ පානය කරන්න නෙල්ලි රස පින තම්බා උදේ සවස පානය කරන්න නෙල්ලි තම්බා උදේ සවස පානය කිරීම ගුණදායකයි වියලි නෙල්ලිගෙට කිහිපයක් රාත්‍රියේදී උණු ජලයේ වීදුරුවකට දමා උදෑසන හිස් බඩම පානය කරන්න වදමල් තම්බා පානය කිරීමත් ගුණදායකයි ඉරමසු හා රණවර තම්බා පානය කරන්න අලුපු විෂ පානය කිරීමත් ඉතාම සුදුසුයි කුමුඩු විෂ පානය කිරීමත් ඉතාම පහසුවෙන් කළ හැකි පැලණු දෙපා වලට සත්කාර පිණ්ඩ තෙල් රාත්‍රියට නින්දට යාමට පෙර යටිපතුල් වල ආලේප කොට නින්දට යන්න එළඟ තෙල් හා සර්ව විෂාදී තෙල් රාත්‍රියට දෙපා වල ආලේප කොට නින්දට යන්න එළඟ තෙල් වලට නාමල් රේණු හා නෙළුම් රේණු මේස හැඳි එක බැගින් දමා හොඳින් මිශ්‍ර කොට පිරිසිදු කරගත් දෙපා වල ආලේප කරන්න පැයකට පමණ පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න නිදි කුම්බා තම්බපු ජලයෙන් දෙපා විනාඩි 15ක් දමා තබන්න කුහුඹ දළු අමුකා සමග බ්ලෙන්ඩර් කොට පිරිසිදු කරන ලද දෙපා වල ආලේප කරන්න විනාඩි 30කට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න ග්ලිසරින් සහ මීපැණි සමසමවගෙන පිරිසිදු කරන ලද දෙපා වල ආලේප කරන්න විනාඩි 30කට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න අලු පුහුල් මීපැණි සමග බ්ලෙන්ඩර් කොට පිරිසිදු කරගත් දෙපා වල ආලේප කොට විනාඩි 30කට පසු සෝදා ඉවත් කරන්න කහ කුඩු මේස හැඳි එකකට පිණ්ඩ තෙල් හෝ එළඟ තෙල් මිශ්‍ර කොට පිරිසිදු කරගත් දෙපා මත ආලේප කොට විනාඩි 10කට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න සුදු හඳුන් කුඩු මේස හැඳි දෙකකට මීකිරි මේස හැඳි හතරක් මිශ්‍ර කොට පිරිසිදු කරගත් සම මත ආලේප කරන්න විනාඩි 30කට පසු සෝදා ඉවත් කරන්න ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් දොඩම් මිශ්‍ර මේස හැඳි දෙකක් මීපැණි තේ හැඳක් සමග මිශ්‍ර කරන්න පිරිසිදු කරගත් දෙපා වල ආලේප කොට විනාඩි 30කට පසු සෝදා ඉවත් කරන්න මෙම සත්කාරයන් කරන අතරතුර සැර අධික කෑම වර්ග අනුභවයෙන් වැළකී සිටිය යුතුයි ඒ අතරම හැකි සෑම විටම දෙපා පිරිසිදුව තබා ගැනීමත් අත්‍යවශ්‍යයි මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍යයන් භාවිතයෙන් කරන ලද සත්කාර වර්ග නොකඩවා දීර්ඝකාලීනව සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්